Pasukai dawasala cricket prekshakayange wedima avadahanayak thibunu tarangavaliyak tamai Abu Dhabi T10 cricket tarangavaliya. Me tarangavaliya thibunu tarangkari bawa ekkama tarangavaliyata ihala akarshanayak thibuna. Tarangavaliya avasana tarange veeriyawenna kridakek samath wenawa nam eka e kridakayata amathaka nowena matakayak wenna puluwan. Me watina avasthawa udaa karaganna Sri Lanka kridaka Mahesh Teekshana samath wenawa. Mahesh gena kiyaddi godak kalawata kiyawenne Ajanta Mendis wage pandiyawana kridakaya kiyala. Athurama Teekshana ge pandiyawana iriyawwa Ajanta wage tamai. Kohomunath Ajanta wage තමන්ටම ඉරියව්වක් හදාගත් ක්‍රීඩකෙක් විදිහට මේ පන්ති යවන්න වෙනම ගමනක් ඇයි කියලා අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. අබුඩාබි T10 තරගාවලියේ අවසන් තරගයේ සෙල්ලම් කරන අවස්ථාව ලැබෙන මහේෂ් දවාගන්නේ එසේ මෙසේ කඩළු තුනක් නෙවෙයි. තරගාවලියේ පුරා බුල්ස් කණ්ඩායමේ ප්‍රධාන ප්‍රතිකරණ තුරුම්ප වුණු එවින් ලුවිස් දැවියන්නේ මහේෂ්ගේ පන්දුවක් හමුවේ. මේ වෙද්දී ලෝකයේ ඉන්න අත්දැකීම් බහුලම ප්‍රතිකරුවෙක් විදිහට ලෝකේ පුරා තියෙන ලීග් තරගවල සෙල්ලම් කරලා තියෙන රවි බොපාරාත් මහේෂ්ගේ පන්දු යවීම හමුවේ අසර්ණ වෙනවා. ප්‍රතිවාදී කණ්ඩායමේ නායක ඩෙවොන් බ්‍රාවෝ දැවියන්නේ මහේෂ්ගේ පන්දුවක් තේරුම් ගන්න බැරි වෙලා. තරගින් පස්සේ මහේෂ් කිව්වේ බ්‍රාවෝගේ කඩුල මේ කඩුලු තුනෙන් තමන් වඩා කැමතිම කඩුල කියලා. මහේෂ් තරගින් පස්සේ කියලා තිබුණේ මම ගත්ත කඩුල වලින් මම වැඩිපුරම කැමති බ්‍රාවෝගේ කඩුල්ලට. මම මගේ ගැන විශ්වාස කරපු නිසා තමයි සාර්ථක වෙන්න හේතුව. කුරන් හොඳ නායකෙක්. එයා පන්දු යවන්නට ලොකු නිදහසක් සහ සහයක් දෙනවා වැඩ පෙන්නන්න. මේ තරගාවලියට සෙල්ලම් කරන නිසා විදුලි ආලෝකයේ එක සෙල්ලම් කරන්න ලොකු පුහුණුවක් ලැබුණා කියලා තමයි මහේෂ් කියන්නේ. තාමත් අපිට ලංකාවේ සෙල්ලම් කරද්දී වැඩිපුර විදුලි ආලෝකයේ එක සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ. මේ තරගාවලියේ ඒ පුහුණුව ගොඩක්ම ලැබුණා. ඇත්තට මේකත් ලොකු අවස්ථාවක්. මම හිතන්නේ මේ ලබාගත් අත්දැකීම් වලින් දවසක අපේ රටට හොඳ දෙයක් දෙන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.